තෙල් මිල වැඩි කරපු වෙලාවේ මේ රටේ මහජනතාව අතර මතයක් ගෙනිච්ච ආණ්ඩුවේම සමහර සගයින් විශේෂයෙන්ම මැති අමතුවරුන් බැසිල් රාජපක්ෂ හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැ කියලා තෙල් මිල අඩු වෙනවා බඩු මිල අඩු වෙනවා සහන දෙනවයි කියලා ප්‍රචාරයක් ගෙනිච්චා දැන් බැසිල් ලැබිලා ඉන්නේ ඔව් මුදල් ලැබති නමුත් කනගාටු වෙන්න ඕන කාරණේ තමයි තාමත් කිසිදු පරිවර්තනයක් කිසිදු වෙනසක් කිසිදු සාහනයක් මහජනතාවට ලැබුණේ නැහැ ඒ අතරතුර ඊයේ මැදම රාත්‍රියේ සිට නිකුත් කරපු ගැසට් නිවේදනයේ හරහා මේ රටේ ජනතාව පාරිභෝජනය කරන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක බදු වැඩි කරලා තිබෙනවා මේ බදු වැඩි කිරීම හරහා මොකක්ද වෙන්නේ බදු කිරි වැඩි කිරීම හරහා මිල ගණන් වැඩි වෙනවා මිල ගණන් වැඩි වීම හරහා ජීවන වියදම වැඩි වෙනවා මේක ඉතාමත් බරපතල තත්ත්වයක් බලන්න දැන් දුණු පැකට් එකට රුපියල් 40ක බද්දක් අය කරලා දියලුණු පැකට් එකට කිරි ආහාර ද්‍රව්‍ය වලට රුපියල් 800ක කිලෝකට බදු වැඩි කරලා කරවලට හාල් මැස්සන් වලට මේ වගේ අත්‍යවශ්‍ය දේවලට වැඩි කරලා තිබෙන්නේ ඉතින් අත්‍යවශ්‍ය දේවල් පාරිභෝගික ද්‍රව්‍ය මේ වගේ මොහොතක සහන මිලට දීමට නේද ආණ්ඩුවක් ඕනේ එහෙම නැත්නම් මේ වගේ බැරෑරුම් අවස්ථාවක ඔවුන් පිට බරපතලමින් තවදුරටත් බදු අය කිරීම නෙවෙයි ආණ්ඩුවේ වගකීම යුතුයකම ඉතින් අපි තාමත් කනගාටු වෙනවා බැසිල් ආවහම මේ සියල්ල කන පිට හැරවෙනවායි කියලා කියපුවෝ ඒ වගේ බැසිල් ආපුවාම ඇලඩින්ගේ පුදුම් පහන අරගෙන එන්නේ මේ රටේ ජනතාවට මහා පුදුම සහන ගොගයක් දෙන්න පුළුවන් විශ්මකර්ම දිව්‍ය පුත්‍රයෙක් කියලා නම් කරපු බැසිල් මේ වෙනකොට මිනිස්සු තලාපෙලා මේ වගේ බදු දමමින් තවත් මේ කොවිඩ් වසංගතයෙන් බැටකන ජනතාව තවත් පහලට ඇදලා දාලා හිරිහැර කරන්න පටන් අරගෙන තිබෙනවායි කියලා අපිට පේනවා. Breaking.lk